අයිබෝවන් සුදන මදත් පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 සමගින් ඔබ හමු වෙන මම සාරංග පතිරණ මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම දකිමු ප්‍රධාන පුවත් සිරස්තන ආසන 237ක නව මැතිවරණ ක්‍රමයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මහා සටන අරඹන්න මාතරට රොක්වන්න ජනරැලිය මාතරදී හිටපු ජනපති රැලිය නිරීක්ෂණය කරයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාමල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කරයි වහාම පාර්ලිමේන්තුව විසිරුවා හැර මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල යෝජනාවක් ඩයස්පෝරාව ගැන අනියත බියක් මෙරට තුල පවතින බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ විපක්ෂ නායකවරයා ඊයේ නගන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් උගත් පාඩම් හා ප්‍රතිසන්දාන කොමිෂන් සභාව පත් කරා. කොමිෂන් සභාව විසින් නිර්දේශ මාලාවක් එදා ඉදිරිපත් කළා තිබුණා. ප්‍රාදේශීය ප්‍රතිසංවිධාන කටයුතු වලදී හා සංවර්ධන ප්‍රයත්නයන්හිදී ප්‍රතිවාදී මතදරන ඩයස්පෝරා කණ්ඩායම් වල දායකත්වය ලබා ගැනීමේ අවස්ථා හා අවකාශ සලසා ගැනීම සඳහා රජය කටයුතු කළ යුතුයයි කොමිෂන් සභාව විසින් අවධාරණය කළා තියෙනවා. මේ ඩයස්පෝරා කිව්වම සමහරු හිතන්නේ මේක නිකන් මේ අන්තියන යක්කු జాතියක් කියලා. රතුපාට කුරුමිට්ටෝ జాතියක් කියලා. ඩයස්පෝරාව කියන වචනේ තේරුමමයි යම් රටක පිරිසක් වෙනත් රටකට ගිහිල්ලා පදිංචි වෙනවා නම් ඒ රටේ ඩයස්පෝරාව කියලා කියන්නේ අයර්ලන්තයේ ඩයස්පෝරාවක් තියෙනවා ග්‍රීසියේ ඩයස්පෝරාවක් තියෙනවා ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රබල ඩයස්පෝරාවක් ලෝකයේ තැනින් තැන බිහිවලා තියෙනවා ශ්‍රී ලාංකික ඩයස්පෝරාව නිල වශයෙන් මිලියන 1.5 ජනතාවගෙන් සමත් වෙනවා සිංහල වෙන්න පුළුවන් දෙමළ වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් නමුත් මේ සියලුම ශ්‍රී ලාංකීය ඩයස්පෝරාව අපේ කීර්ති නාමයට විශාල සේවයක් ගරුත්වයක් කරන NASA ආයතනයේ සයන්ටිස්ට්ලා 10කට වඩා ඉන්නේ මේ ලංකාවේ ඩයස්පෝරාවේ අය මේ අය සොයලා බලලා ගිහිල්ලා අපි අපේ රටේ සංවර්ධනයේට මේ අය එකතු කරන්න ඕනේ දෙමළ ඩයස්පෝරාව විතරක් අස්තවාදීන් කියලා අයින් කරන්න අපි සූදානම් නේ මම මේ වෙනකොට 3-4 වතාවක් දෙමළ ඩයස්පෝරාව හම්බ වෙලා තියෙනවා ඒකේ ඉන්නවා අන්තවාදී කොටස් කීපයක් තාමත් නමුත් බහුතරයක් අද එක්සත් ශ්‍රී ලංකාවක් තුල ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරමින් වැඩ කරන්න තම කැමැත්ත පළ කරලා තියෙනවා ඩයස්පෝරාවේ සමාජිකයන් ධෛර්යමත් කිරීම සඳහා මෙම වර්ෂ අවසානයේදී ඩයස්පෝරා උත්සවයක් සංවිධානය කිරීමට මගේ අමාත්‍යංශයේ දැනුම්ලන්ටමත් කටයුතු කරන ඉන්දියාවේ අගමැති මෝඩි මැතිතුමා කරා වගේ අපි බලාපොරොත්තු වෙන ලෝකයේ ඉන්න ප්‍රවීණම ඩයස්පෝරාවේ ඉන්න පුරවැසියන් ලංකාවට එන්නේ කියන්නේ දෙමළ ඩයස්පෝරාවේ දොස්තර මහතුරු සිංහල ඩයස්පෝරාවේ දොස්තර මහතුරු එක්ක එකතු වෙලා ඒ අය කැමති කියලා පේදුරු තුඩුවේයි දෙඋන්දර තුඩුවේයි දෙකේම වෛද්‍ය සායන දෙකක් කියන්නේ කොච්චර ලස්සන රජය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන දේශීය යන්ත්‍රණය පිළිබඳ තීරණ වලට පැමිණලා තිබෙනවාද යම් කිසි ආකෘතියක් ගැන තීරණයකට ඇවිල්ලා තියෙනවාද දිනසියේ මැතිවරණ ප්‍රකාශනයේ තුල පැහැදිලි ප්‍රකාශයක් කරා ජාත්‍යන්තර මැදිහත්වීම් වලට අපි ඉඩ නොදෙන බවත් යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ඇතනම් ඒවා සොයා බැලීම සඳහා දේශීය යාන්ත්‍රණයක් නිර්මාණය කරන බවට අපි ලබා දුන් පැහැදිලි ප්‍රතිඥාව දැන් ක්‍රියාත්මක කරමින් සිටිනවා ශ්‍රී ලාංකීය අපගේ අවශ්‍යතාවයන් වලට යොමු කරන්නට පුළුවන් යාන්ත්‍රණයක් ගැන සාකච්ඡා කරමින් සිටිනවා ඊයේ දවසේ නිමල් සිරිපාල සිල්ව මැතිතුමා මේ සභා ගර්භයේදී ප්‍රකාශ කරලා තිබෙනවා මම මනාප එකතු කර කර යනවා උත්තර දෙන්නේ නැතුව බයේ හැංගෙනවා මම හිටියේ ජනතාවට සහන ලබා දෙන වැඩසටහන් වල විපක්ෂයේ එක්තරා සුළු පිරිසක් මේ සහනදායි වැඩසටහන් කඩා කප්පල් කරන්නට කටයුතු කරමින් සිටිනවා ජනතාවට සහන ලබා දෙනකොට මෙච්චර කලබල වෙන්න එපා විපක්ෂ නායකතුමා මේ සභා ගර්භයේ හැසිරුනේ නීති රීති නොදන්නා බොළඳ දරුවෙක් හැටියට මේ විපක්ෂ නායකතුමාලා තියන්නේ අගමැති සිහිනේ එතුමා අනුගමනය කරන්නේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් චරිතය දවල්ට ගිහිල්ලා අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක ඉන්නවා රෑට ගිහිල්ලා හිටපු ජනාධිපතිතුමත් එක්ක දේශපාලන කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා මම පැහැදිලිවම කියන්නට කැමති මැතිවරණ ප්‍රතිපලය කුමක් වුණත් අද දවසෙත් අගමැති හෙට දවසෙත් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අයිටම් 1 2 3 not moving sir not moving yeah අද කවුරුවත් නැහැ මේ මේ විපක්ෂය ඔක්කොල්ල මාත්‍ර ගිහිල්ලා විපක්ෂ මන්ත්‍රීරු එක්කෙනෙක්වත් නැහැ ඔක්කොල්ල මාත්‍ර ගිහිල්ලා විපක්ෂ නායකත් ගිහිල්ලා
एकदस नवसिय हत्ते आट आंडुक्रम व्यवस्थावेन हंदुन्वादुन देशीय विसिपहाक्वन पार्लिमेंतु मंत्रिवरुन्गे गणन देशीय तिस्हत दक्वा वैडि किरीमे विसिवन आंडुक्रम व्यवस्था संशोधन केटुम पतट अद कैबिनेट मंडले अनुमतिय हिमिवुना मिम नवयोजनावट अणु समानुपातिक क्रमे यटते तोरागत मंत्री दुर गणन एक्सी अणुहय सिट देशीय दक्वात् जातिक लायस्तुवेन तोरागत मंत्रिवरुन्गे गणन विसिनवे सिट तिस्हत दक्वात् वैडि किरीमट नियमितयि जनाधिपति लेखम कार्यालय पवती कैबिनेट साकच्छावट एक्साइज जातिक पक्ष एक्साइज जनता निधा संधानय सेसु पक्ष नियोजने करन कैबिनेट मंडल सामाजिकीन सहभागी वुना कैबिनेट तीरणेन पासुव पार्लिमेंतु मंत्री दूर संख्याव 225 सिट 237 दक्वा इहल यामट नियमितयि दिस्त्रिक समानुपात क्रमे यटते मंत्रीवरु देशीयक तोरागन्ना अतर इन 145 देनेक कोट्टास मट्टमिन तोरागनेन अतर अनेक 55 देना समानुपातिक क्रमेन पार्लिमेंतुवट तेरी पत्वनवा जातिक लैस्तु मंत्री दुर संख्याव 29 सिट 37 दक्वा इहल याम तवत् विशेषत्वयक् अमात्य एसबी दिसानायक महता पावसन्ने अगमतिवरया विसिन मीट पेर इदिरिपत् कृतिबु पार्लिमेंतु मंत्री दुर 225क् सहित मतिवरण क्रमेयट मेहिदी विरोधय पलवु बवयि अगमतिबंगे योजनाव पिलिबंदव සන්දාන පක්ෂයල්ලම ඒකට විරෝධය පළ කරලා තිබ්බා ඒ වගේම සුළු පක්ෂ සම්පූර්ණයෙන්ම ඒකට විරෝධය පළ කරලා තිබ්බා ඒක නිසා මේක 237කට ගෙනියන්න බලමු කියලා ජනාධිපතිතුමා යෝජනා කරලා තිබ්බා ඒ අතර රවුෆ් හකීම් ඇමතිතුමා බොහොම තදින් කිව්වා මේ ඡන්ද දෙකක් දෙන්න කියලා අර ආසන ඡන්දේ අපි දැන් යෝජනා කරලා තියෙන විදිහ තමයි තියෙන අතරේ තව ඡන්ද බැල කොළයක් දෙනවා තමුන් කැමති මේ පක්ෂයට ඡන්දයක් දෙන්න. ඉතින් ඒ ඡන්ද දෙක දීමේදී දුන්නා නම් මේ මනාප ක්‍රම නැති කිරීමේ මූලික පරමාර්ථය ඉවර වෙනවා. එමෙතුමා දැන් 255 කියන ගාන සම්බන්ධයෙන් ඔබතුමා අදහසක් ඉදිරිපත් කරාද? ඔව් අපි කිව්වා 255 යන්න වෙනවා කියලා. මොකද ඇත්තටම මම තවමත් හිතන්නේ අගමැතිතුමා මේක 125 CI කියලා කිව්වේ මේ වැඩේ නොකරන තැනට ගේන්න. මොන ගණන්ට ගියත් ආසන ඡන්දයක් තියෙන්නේ අර දැනට තියෙන දිස්ත්‍රික් මන ක්‍රමේ අනුපාත ක්‍රමය යටතේ මන්ත්‍රීවරු තෝරන ක්‍රමයටම තමයි මන්ත්‍රීවරු තෝරන්නේ ජාතික ලයිස්තුකුත් තියෙනවා මේ සාකච්ඡාවට එක් වූ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ නව මැතිවරණ ක්‍රමය අනුව දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය යටතේ තෝරා ගන්නා මන්ත්‍රීවරු සංඛ්‍යාව 200ක් වුවත් ජාතික ලයිස්තුවෙන් තෝරා ගන්නා මන්ත්‍රී සංඛ්‍යාව නිශ්චිතාගයක් නොමැති බවයි දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය යටතේ පත්වීමට නියමිත මන්ත්‍රීවරු 204න් 145 දෙනෙකු සෑම මැතිවරණ කොට්ටාසයක්ම වෙනුවෙන් වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයන් විදිහට තීරීපත් වීමට නියමිතයි. නමුත් සමහර අවස්ථා වලදී AA මැතිවරණ දිස්ත්‍රික්කයට සමානුපාතික ක්‍රමය යටතේ හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ තියෙනවා හේතුව යම් දේශපාලන පක්ෂය වැඩි ඡන්ද ලබා ගැනීම තුලින් එවැනි අවස්ථාවකදී එම සංඛ්‍යාව ජාතික ලැයිස්තුවෙන් අඩු වෙනවා ඒ අනුව ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 37 කියන එක නිශ්චිතව රඳා පවතින්නේ නැහැ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ නව මැතිවරණ ක්‍රමය මගින් මනාප චන්ද්‍ර ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි වන බවයි එමෙන්ම සෑම මැතිවරණ කොට්ටාසයකටම මන්ත්‍රීවරයෙක් තේරීපත් වන බවද ඔහු පැවසුවා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ කුඩා දේශපාලන පක්ෂවලට ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට ඇති අවස්ථාව මෙම ක්‍රමය තුල ආරක්ෂා කර ඇති බවයි දවසේ පුවත වහම පාර්ලිමේන්තුව විසිරුවා හැර මැතිවරණයක් පැවැත්විය යුතු බවට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී යෝජනාවක් සම්මත කරගත් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා සඳහන් කළා අද පස්වරු වේක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාව සම්මත කරගෙන තිබෙනවා එක්සජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ පැවැත්ුණා. ඒ සිරිකුත පක්ෂ මුලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල තීන්දුවක් ගත්තා වහම පාර්ලිමේන්තුව විසිරුවා හැර යුතු කියලා. ජනතාවට පොරොන්දුවක් දුන්න දින 100 අවසානයේදී පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා කියලා. මහා ඡන්දයක් පවත්වනවා කියලා. මේ පාර්ලිමේන්තුවට ජනවරමක් නැහැ. මේ පාර්ලිමේන්තුව 2010 පැත්තේ පාර්ලිමේන්තුවක් මේ ඉතින් අලුත් ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඉතින් අලුත් පාර්ලිමේන්තුවක් ඕන පිට ලැබුණු ජනවරම ක්‍රියාත්මක කරන්න. ඉතින් මේ පාර්ලිමේන්තුව පුස්කාපු කල්ලිකුතු බාණ්ඩයක් වගේ. ඉතින් අපි මේ වෙලාව යෝජනා කරන්නේ වහම පාර්ලිමේන්තුව විසිරුවා හරින්න ඕන කියලා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ලෙස බල කරමින් පවත්වන ලබන ජනරැලි මාලාවේ පස්වන ජනරැලිය අද පස්වරුවේ මාතරදී පැවැත්ුණා. ඒ විශාල ජනකාවකගේ සහභාගීත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ කිහිපයක එකමුතු වෙන සංවිධානය කරනු මෙම පස්වන ජනරැලියේ තේමාව වුණේ මහා සටන අරඹන්න මාතරට රොක්වන්න යන්නයි. ජනරැලිය පස්වරු හතරට පමණ ආරම්භ වුණා. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර සහ පිවිතුරු හෙළවරුමේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ජනරැලිය රද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් එක්ව සිටියා. වකුඹර ගරු මන්ත්‍රීතුමා, සරණ ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා, කුමාර වෙල්ගම ඇමතිතුමා, මේ පණිවිඩය තේරුම් ගත යුතු සියලු දෙනාට හඬ නගා කියන කතාව මහින්ද රාජපක්ෂ අගමැති කරවන සටනට සහය ලබා දීම වෙනුවෙන් මේ මන්ත්‍රීවරු සියලු දෙනා වේදිකාවට ගොඩවි අවසන්. අමාත්‍ය දුරවලින් නිවත් වූ පවිත්‍රා වන්‍යාරච්චි සීබී රත්නායක, මහින්ද යාපා අබේවර්ධන යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස් වී සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද ඒ අතර වුණා. මීට අමතරව බස්නාහිර පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු ඌව, උතුරු මැද සහ දකුණු පළාත් සභාවල මන්ත්‍රීවරු පිරිසක්ද මෙම රැලියට එක්ව සිටියා. රැලිය අතරතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ සිටියා. අපේ ආදරණීය නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ සමිතිකාවට පැමිණ සිටිනවා. ඔබේ අපේ ආදරණීය නායකයා ජාතියේ බලාපොරොත්තුව ඔබ සමග එකතු වුණා. රට නැවත ජාත්‍යන්තර අනතුරට ලක් කරන්නේ නැතුව මේ රටේ අපි තමුන්නාන්සේලාට ජීවත් වීමේ අයිතිය ලබා දුන්න මහින්ද රාජපක්ෂ පෙරටු කරගත්ත පාර්ලිමේන්තුවක් හදන්න අපි එකතු වෙනවා. ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න මන්ත්‍රීවරු 76 දෙනෙක් දැවැන්තම වේදිකාවට ගොඩ වුණේ ඉතිහාසය වෙනස් කරපු දකුණේ තමුන්නාන්සේලා වෙනුවෙන්. ඒ නිසා මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් තව පෝය හතරක් යන්න කලින් අලුත් ආණ්ඩුවක් ලබා ගැනීම සඳහා එකතු වෙමු, වැඩ කරමු. ජනාධිපතිතුමනි, ඔබ අපට පොරොන්දු වුණේ දවස් 100න් පස්සේ මහා මැතිවරණයක් දෙනවයි කියලයි. කෝ කෝ මේ මහා මැතිවරණය? ඒ නිසායි මේ යෝධ රැලිය පවත්වලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට යළිත් දේශපාලන බලය නායකත්වය අපේ රටේ ඇති කරලා ජනතා වාණිජ ආණ්ඩුවක් ගොඩනගෙන ජයග්‍රහණය කරා. ඉක්මනින් ගමන් කරමු. ඔය බොරු වලට ආයේ මේ රටේ මහජනයා රැවටෙන්නේ නැහැ. අටවැනිදා වෙච්ච වැරද්ද නිවැරදි කරන්න බලාගෙන අද මේ රටෙම ඉන්නේ. අපි අපේ පාලනයක් පිහිටවමු. සිරිසේන ජනාධිපතිතුමනි, ඔබතුමාගේ සීල් එක අපට අවශ්‍ය නැත. තිබුණා වුණත් කම් නැත, නොතිබුණාට අවුලක්ද නැත. තිබුණත් නොතිබුණත් මහින්ද අගමැති කරලා මේ රට බේරගන්න එක කරනවා කරනවමයි කියලා අපි තමුන්නාසලට කියනවා. පහුගිය ආණ්ඩුවේ වැරදි ආර්ථික පාලනය හේතුවෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ දැන් සිටින ආණ්ඩුවට සහ ඉදිරියේදී පැමිණෙන ආණ්ඩුවලට බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසනවා. හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා හමුවීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. රුපියල් බිලියන් 560 වටිනා ව්‍යාපෘති ආරම්භ කරලා තිනවා අතේ මුදල් නැතුව. ඒක ස්ථාමත් වැරදි නීති විරෝධී ආර්ථික පාලනයක්. සාමාන්‍යයෙන් රජයක් 2%ට වැඩිය පොලිය සහිතව ගන්නෙ නෑ ජාත්‍යන්තර ලෝන්ස්. පහුගිය ආණ්ඩුව අරගෙන තිනවා 9% වලට. අන්තිමට දැන් ගෙවන්න වෙලා තියෙන්නේ අපේ ආණ්ඩුවටත් වින් පසු වෙන ආණ්ඩුවලට. දැන් කියනවා අපට මේ ආණ්ඩුව බංකොලොත් කියලා. අපට කොහොමද නැති සල්ලි හොයලා බලලා මේ පරණේවත් කරලා අලුත්ේවත් කරගෙන යන්න තිබෙන්නේ. නමුත් අපි අභිවෘද්ධිය අපි බාර ගන්න. මේ කරුණු පිළිගන්න පුළුවන් බුද්ධිමත් කොටසක් තියෙනවා. නමුත් ගංගොල මිනිස්සු කියන්නේ ණය වෙලා හරි ওই ටික රටේ සංවර්ධනේ කෙරුවා කියන ආකල්පයේ මිනිස්සු අතර තියෙනවා. දැනටත් ගංගොල මිනිස්සු අපිට බයිනවා. මේක දෙහපාලනේ කියන්නේ කියලා. හැබැයි ඉතින් වගකිව යුතු ආණ්ඩුවක් හැටියට කොහොම හරි අනවශ්‍ය වියදම්
අඩු කරලා තියෙනවා මගේ කාලේ අවුරුදු 11ක්ම මම අමාත්‍යාංශ 6ක් මම රන් කෙරුවා මට හිටියේ 283යි එතුමාට හිටියා 1600ක් මට තිබුණේ වාහන මුළු අවුරුදු 11ටම 62යි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තිබුණා වාහනේ 850ක් මම 850 නීති අනුකූලව ඩිරෙක්ට්ලි අරන් තියෙනවා 1200 නෝ මේ අර ඊයේ හැප්පුණේ වෙහිකල් එක ඒක මොකද වෙලා තිබේ ඒක අර සුනාමිකට ඇවිල්ලා UN එකෙන් සිරියල් ලත්තා කියන ෆවුන්ඩේ සිරිලියාගේ මුදල් දැන් ඉන්වෙස්ටිගේට් කරගෙන යන්නේ මුදල් ආර්යාවගේ පර්සනල් account එකට කෙලින්ම transfer කරුවා transfer කරලා ගයක් කරන් තියෙනවා ඒක දැන් ඔයලා හොයාගෙන තියෙන්නේ හොරකම ඔප්පු කරන්න ඕනේ හොරකම් ඔප්පු කරන්න ඉතල තරම් ලේසි නෑ හැබැයි රට තමුන්වන්සලට කියන්න පුළුවන් ඉන්වෙස්ටිගේෂන්ස් ඉතාමත් ශක්තිමත් ලෙස ඉදිරියට යනවා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතරංගුඩ ගැනීමට රීව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුව සඳහා සහභාගී වූ ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ල පිළිබඳවද මෙහිදී අදහස් ඉදිරිපත් වුණා. ගෝඨාභය රාජපක්ෂගේ ෂූ එක පිළිබඳපත් කරපු තුන් දෙනා එක්කෙනෙක් මේක ඉඳ ගන්න බැහැ කියලා ගියා. ඒ වැදගත් විනිශ්චකාරයෙක් නිසා. අනිත් දෙන්නම ඇත්ත කතා කරමු මහින්ද රාජපක්ෂගේ බැච්මේට්ස්ලා. ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක් ස්ත්‍රී දූෂණයට දෙවතාවක් කම්පල්සරි ලීව් යවපු එක්කෙනෙක්. එක ජජ් කෙනෙක් මගේ කාලේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ආපහු ගෙනාවා එයාගේ බැච්මේට් කියලා. हीरु टीवी बलय सजीव देशपाल संवाद वेडसटहन ये रात्रिये विकाशे केरुना वेडसटहनट आंडुपक्षे नियोजने करमीन अध्यापन अमात्य अखिल विराज कार्यवसम सह ऊपरात महायमति हरिन प्रणांदुयन महत्तरुन सहभागी वुना विपक्षे नियोजने करमीन सहभागी वुये वायवपलात महायमति दयासिरी जयशेखर महता सह जनता विमुक्ति पेरमुने प्रचारक लेखम विजित हेरत महताय මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම ඒ ගජමිතුරු කණ්ඩායම රට වටා පන්සල් ගානේ ඇවිදින්න පටන් ගත්තා. ඒ කණ්ඩායම බලනවා ඒ තමන් කරපු අපරාධ වැරදි හෙළිදරව් වීම වළක්වා ගන්න තව කණ්ඩායමක් එකතු කරගෙන මේ පාර්ලිමේන්තුවේ මොකක්වත් කරන්න දෙන්නේ නැතුව රටට වැඩදායි මොකක්වත් කරන්න දෙන්නේ නැතුව මේ කවුල් කරනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුලේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. විජේ මුනිසෝයිසා ඇමතුමා කියනවා අංගුත්තර නිකායයි පිංගුත්තර නිකායයි. ඒතර දැන් මේ අංගුත්තර නිකායේ පිංගුත්තර නිකායේ ගැටුම ඇතුලේ ලෝකෝත්තර න්‍යාය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. දැන් මැතිවරණයක් ඕනි වෙලා තියෙන්නේ දේශපාලන පක්ෂවලට වඩා රටේ ජනතාවට. ඔවුන් කියනවා අපිට ස්ථාවර රටක් ඕනි. අපිත් කියන්නේ මැතිවරණ යන්න ඕනේ කියලා. මගේ පක්ෂයේ සෝදාපාලුවට ලක්වීම වලක්ව ගන්න තමයි කාලය ගන්න හදන්නේ. මේ විශ්වාස භංග ගේන්නේ බංකොලොත්භාවය නිසානේ. දැන් පැහැදිලිව ඉතින් අපි මේ ආණ්ඩුව ගත්තද දන්නවනේ අපිට සුළුතරෙන් අපි ආණ්ඩුව ගත්තද කියලා. ඒක ජනාධිපතිතුමාත් දන්නවා අපිත් දන්නවා රටේ බුද්ධිමත් ජනතාවත් දන්නවා. හැබැයි නොදන්න පිරිස තමයි අර ඉන්න කණ්ඩායම ලිඳේ වැටිච්ච ගෙම්බොටික වගේ මේ විශ්වාස භංග ගේන්නේ විහිළුවකට. මම දැක මහින්ද රාජපක්ෂ මහත්තයා අභයරාමී ඉඳන් කියනවාද දැන් පාරවල් කුණු වෙලා ගෝඨමල්ලි ඉන්න කාලේ වගේ නෙමෙයි. දැන් පාරවල් තනකොළ වෙයිලා මේ දින 100න් මේ කප්පරක දේවල් බලාපොරොත්තු අපි මේ පාරවල් වල වල් ගලවන එකයි ඕකයි නෙමෙයි දින 100 කරන්නේ. දින 100 කරන්නේ රට හරියට දාලා ඡන්ද දෙකට ගිහිල්ලා ඊට පස්සේ මේ ක්‍රමවේදය හදාගන්න. ඉතින් මේකට පොඩ්ඩක් කල් දෙන්න ඕනේ. ගුරු ඒකාගාරයක් මම හැදුවා. මම ඒක විවෘත කරන්න දිනේ දාලා තියෙදි තමයි මේ බාධා කිරීම ආවේ. මම කවදාවත් එහෙම බාධා කිරීම කාටවත් කරලා තිබුණේ නැහැ. මන් දැන් නැවතුමා මැරලා ඉපදුනාද කියලා. ඉතින් මම වැහැදිලිව කිව්වා මේ පලාසපාවල එන්න දෙන්නේ නැහැ. මම ඔකම කරනවා. එහෙම කොහොමද කරන්නේ? මොකද හේතුව කරන්නේ? එහෙම කොහොමද කරන්නේ? කරන්න පුළුවන්. ඔයාට කරන්න බෑ. ඔබතුමා ඇවිල්ලා කරන්න පුළුවන්. මම හෙටත් යනවා. ඉස්සෙල්ලා අධ්‍යාපන අමාත්‍ය රටේ පත් වුණායින් පස්සේ පලාතේ මහාමතිවරු ටිකට අඳුමතර මේ කතා කරලා අහන්න එපා. අධ්‍යාපන අමාත්‍යවරු ටික විදියට ගෙන්න කතා කරලා ගම්ගෙන් අහලා බලන්න. අමාත්‍යවරුට අපිට කතා කරලා කියන්න එපා. මට ලියුමක් කියන්න. ඔයාට කතා කරන්න ඕන මට වගේ ඉන්න මිනිස්සු. කතා කරන්න කියන්න. ඔයාට මට කතා නැහැ. ඔයා කවුද? නැති ඔයා කවුද? ඔයා කතා කරන්න. ඔයා කවුද? බලහත්කාරයෙන් ඇවිල්ලා මගේ පාසල් විරුද්ධ කරනවා නම් මම කල්පනා කරලා මගේ පාසල් ලේවට මම විරුද්ධ කරනවා. ඉතින් ඔබතුමා ඔක්කොම ගිහින් විරුද්ධ කරන්නේ. මට ওই විරුද්ධ කිරීමේ මේනියාවක් නැත. හරිද? මම ඒ නිසා මට තියෙන මගේ ඩයිතුමා කිව්වා මම නංගලෝ. සුදේව මම නංගලවන්නේ නැහැ. මේ නම භාෂා තුනකින් ගහන ලක්ෂයක් යනවා. පාසය 10ට ලක්ෂ 1000. අපි කිරිවිදුරක් දෙමු මේ ලක්ෂ 1000ට. කෑ ගහන කටියට කෑ ගහන්න කියන්න. ඊළඟ ඡන්දෙන් ඔප්පු කරලා පෙන්නන්න. බී ටීම් එකත් එක්කන වගේ ඇහුවේ ඒක ගහන්න. ඒ ටීම් එකේ ඒ ගහන්නේ නැහැ. ඔය ඒ ටීම් එකත් මේ සැරේ ගහන්න. 60000 අපි අපි 300ක් අපි පාර්ලිමේන්තුවේ දිල්ලුවනේ. මේ පහුගිය කාලේ අර සින්දු ටිකක් කියලා වාසනාවකට අර ජොනි ජොනි ඇමතුමාට විරෝධයට ඔක්කොම එකතු වෙලා මේ ඡන්ද ටිකක් ගත්තා. දැන් දෙන්නේ දේශපාලන කරන මිනිස්සුන්ට ඡන්ද දෙන්නේ. වෙන වෙන මේ සින්දු වලට ඡන්ද දෙන්නේ. දැන් දේශපාලන කරන මිනිස්සුන්ට ඡන්ද දෙන්නේ. එතකොට ඔය ගෲප් එකක් දාගෙන ඉඳලා ඉන්න පුළුවන් ඔක්කොට. විරාමයෙන් අනතුරුව යලිත් ප්‍රවෘත්ති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ සිද්ධීන් දෙකකට අදාළව නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශය සටහන් කරගත් බවයි අද පෙරවරු 9ට පමණ නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ පෙර කළ දැනුම් දීමකට අනුවයි
අද දිනේදී සිද්ධින් දෙකක් සම්බන්ධයෙන් නවල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. එක් සිද්ධියක් දැනට සති කිහිපයකට පෙර අඟුණුකොළ පැලැස්ස ප්‍රදේශයේදී ජනාධිපතිතුමා සහභාගී වූ උත්සවයකට යුද හමුදා කෝප්‍රල්වරයෙක් විසින් ගිනි අවියක් රැගෙන යාමේ සිද්ධිය ඊට අමතරව දැනට දින කිහිපයකට පෙර තිස්සමහාරාමේ ප්‍රදේශයේදී දකුණු පළාත් සභා අමාත්‍ය ඩීවී උපුල් මහතා විසින් පොලිස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කර තිබුණා. එම සිද්ධියට අදාළවත් අද දින නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සටහන් කරගත්තා. පැය 4ක් පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළ අතර ඉන් පිටතට පැමිණි පසු ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කළා. අද අඟුණුකොළ පැලැස්ස අර වතුර බෝතල් නඩුවයි ඒ වගේම ඩීපුල් ඇමතුමාගේ ප්‍රකාශය පිළිබඳව තමයි ප්‍රකාශය සඳහන් කරගත්තේ. අපාලන යටදී තව දවස් කීපයක් එන්න වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි කිසි දවසක වැරද්දක් කළ නැහැ. පසුගිය කාල සීමාව තුළ නොඑක් චෝදනාව මට විතරක් නෙවෙයි අපේ පවුල ඇයට විතරක් නෙවෙයි ගමේ ප්‍රාදේශ සභා මන්ත්‍රීගේ ඉඳන් වෘත්තීය සමිතියේ ඉඳන් නොඑක් බොරු චෝදනා ඉදිරිපත් කෙරුවා. ඉතින් අපිට පතන්න පුළුවන් නීතිය සහාය ස්වාධීන අධිකරණයක් පවතිනක අපි විශ්වාස කරනවා. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙනවා අධිකරණය තුළ අපේ නිර්දෝෂීභාවය ඉදිරිපත් කරන්න. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල රන්වල ප්‍රදේශයේ අද අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය සඳහන් කළේ ගත වූ සතිය තුළ රිය අනතුරුලින් මියගිය සංඛ්‍යාව 56ක් බවයි. අද අලුයම රන්වල ප්‍රදේශයේදී අනතුරට ලක් වූයේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල දෙසට ධාවනයේ වූ ටිපර රථයක්. මාර්ගයේ මැද සිටි පුද්ගලයන් 2 දෙනෙකු බේරා ගැනීමට ටිපර රථයේ රියදුරු උත්සාහ දරා ඇති අතර කෙසේ වෙතත් එය ව්‍යර්ථ කරමින් අනතුර සිදු වූයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ ලොරි රථයකද ගැටෙමින්. 4ට 10ක් විතර දෙද්දී මට ඇහුණා කවුරු හරි කතා කරනවා මේ කෑ ගහනවා මේ නැගිටින්ඩයියේ මේ අපේ වාහනයකින් අපේ වාහනේ දාලා ගියා නැගිටින්ඩයියේ කියලා කියන කතාවක් ඇහුණා. ඒ ඇහිලා ඊළඟට මම ගෙදරින් පොඩ්ඩක් ඉරිට ඇවිල්ලා බලනවත් එකම මේ වාහන දෙක එකට හැප්පුණා. මම දිගට්ටුවෙන් එලිට ඇවිල්ලා බලනවත් එක්කම දෙන්නෙක් පාර මැද මැරිලා හිටියා. ඒ දෙන්න ඇත්තටම පණ ගිහිල්ලා වෙලාවේ ලොරියේ ඩ්‍රයිවර් හිර වෙලා හිටියා. එයාව අපි වෙන ලොරියකින් ලොරිය කඩලා ඇදලා එයාව එලිට අරගෙන එයා හොස්පිටල්ට යවුවා. අනතුරින් මාර්ගයේ සිටි පුද්ගලයන් දෙදෙනා සහ ලොරි රථයේ රියදුරුද මිය ගියා. රියදුරු වත්තේගම තවලං තැන්න පන්වල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි චන්දන ප්‍රසංග නැමැති පුද්ගලයෙක්. මිය ගිය අනෙක් පුද්ගලයන් දෙදෙනාම පොතුහැර බැවිල්ගමුව ප්‍රදේශයේ පදිංචි කරුවන්. ඉන්නේ කයක් 38 හැවිරිදි ශාමල් බණ්ඩාරවන් අතර අනෙක් පුද්ගලයා 25 හැවිරිදි තරිඳු දසුන් තෙන්නකෝන්. එයාගේ යාළුවෙකුත් එක්කලා තමයි ගිහිල්ලා තියෙන්නේ. හිතවතුගේ සාදයකට කියලා තමයි දැනට ආරංචි වෙලා තියෙන්නේ. එයාගේ මෝටරසයිකලේ තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ අතර ඊ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝධ රථයක් වැලි ප්‍රවාහනය කළ ලොරියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වුණා. ඉන් ත්‍රිරෝධ රථයේ ගමන්ගත් පුද්ගලයන් 2 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර බරපතල තුවාල සහිත කුඩා දරුවෙකු සහ තවත් පුද්ගලයෙකු ඇතුළත් කෙරුණේ බලපිටියේ මූලික රෝහලටයි. ගත වූ සතිය තුළ රිය අනතුරුවලින් මිය ගිය පුද්ගලයන් ගණන 56ක් වන අතර ඉන් බහුතරය අතුරු පැදිකරුවන්. සත්සට අයත් කැලණිය බොල්ලෑගල සහල් ගබඩාවෙන් සහල් තුග පෞද්ගලික තුග වෙළෙන්සැල්වලට යැවීමේ ජාවාරමක් හෙළිකරගන්නට හිරු CIA කණ්ඩායම අද සමත් වුණා. සතුස හා ලංකා සතුස හරහා මෙරටට ආනයනය කරන කිසිදු පාරිභෝගික භාණ්ඩයක් තොග හෝ සිලර වශයෙන් පෞද්ගලික ව්‍යාපාරිකින් වෙත අලෙවි කිරීමේ හැකියාවක් නැහැ. මේ කැලණිය බොල්ලෑගල සතුස සහල් ගබඩාවයි. මෙම සහල් ගබඩාවේ සිට පෞද්ගලික ලොරි යොදා ගනිමින් තොග අලෙවි සැල්වලට සහල් තොග යවන බවට හිරු CIA වෙත තොරතුරු අනාවරණය වුණා. ඔබතුමා කවුද? මම තමයි මේ ලංකා සතුසෙන් දාලා දෙන්න මම සතුසේ මේ මේකක් කරනවා මේ බෝඩ් එක. බොල්ලෑගල ගබඩාවෙන් සහල් තොග යැවීමට අවසර ලැබී ඇද්දයි අප එම නිලධාරීන්ගෙන් එහිදී විමසීමක් කළ අතර එහිදී ඔවුන් ලබා දුන් පිළිතුරු ඊමේ. සතුසෙන් අස්වැන් කරලා දෙන ලියුම මේ මෙට්‍රික් ටන් 2700ක් පටවන්න කියලා. කොහෙටද යන්නේ පෞද්ගලික තැන් වලට? නෑ මේගොල්ලෝ සමෝපකාර මේ වලට තමයි ගෙනියනවා කියන්නේ. කොහෙට යනවද දන්නේ නෑ. කොහෙටද දන්නේ හාල් පටවන්නේ. ඒ වලන්නේ අපි දන්නේ. සමෝපකාර වලට කියලා තමයි කියන්නේ. කොහෙට යනවද කියලා අපිට කියන්නේ නෑ. දැන් මේ යන්න නම් මේ ප්‍රයිවට් ලොරි වල තමයි පටවන්නේ. අපකල සුව බැලීමකදී දැනගන්නට ලැබුණේ දිනකට මෙම ස්ථානයෙන් පෞද්ගලික සහල් ලොරි 12කට පමණ සහල් පටවන බවයි. ඒ අනුව දිනකට හාල් කිලෝ ලක්ෂ 2කට අධික සංඛ්‍යාවක් පෞද්ගලික ලොරි මගින් මෙම ගබඩාවෙන් රැගෙන යනවා. මෙලෙස සහල් තොග රැගෙන යාම ආරම්භ වී ඇත්තේ මීට මාස 3කට පමණ පෙර සිටයි. කවුද? ආ රියදුරු මහත්තයද? කොහෙටදයි හාල් ගෙනියන්නේ?
මාස ගණනාවක් තිස්සේ සිදුවන මෙම ජාවාරම පිළිබඳව හිරු CIA තවදුරටත් අවධානයෙන් චෛත්‍යයක කොත පැළඳවීමකට සහභාගී වූ නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කුඩි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පත්‍රිණ යන මන්ත්‍රීවරුන්ට ත්‍රාස්‍ය ජනක අධ්‍යක්ීමකට මුහුණ දීමට සිදු වුණා. ඒ මන්ත්‍රීවරුන් දොඹකරයෙන් චෛත්‍ය ඉහළට ගියත් දොඹකරයේ හදිසියේ ක්‍රියාවිරහිත වීම නිසා ඔවුන්ට පහළට පැමිණීමට නොහැකි වීමෙන් යක්කල මුල්ල කරාගොඩ ශ්‍රී පූර්ව ආරාමයේ විහාරස්ථානයේ චෛත්‍යයට කොත පැළඳවීමේ උත්සවය අද පැවැත්වුණේ නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කුඩි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ යන මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන්. දොඹකරේක ආධාරයෙන් චෛත්‍යයේ ඉහළට ගිය විහාරාධිපති හිමියන් සහ මන්ත්‍රීවරුන් දෙදෙනා සුබ මොහොතින් චෛත්‍යයේ කොත පැළඳවීම සිදු කළා. මෙම අවස්ථාවට ප්‍රමාද වී පැමිණි අමාත්‍ය පීසෙන ගමගේ මහතා කොත පැළඳවීම සඳහා දොඹකරේට නැගගත්තේ නැහැ. කොත පැළඳ වූ නියෝජ්‍ය කතානායකවරයා සහ රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා පහළට පැමිණෙන අවස්ථාවේදී හදිසියේ දොඹකරය අක්‍රිය වනවා. පැයක පමණ කාලයක් දොඹකරයේ සිට වී සිටි මන්ත්‍රීවරුන් පහළට ගනු ලැබීම සඳහා ප්‍රදේශවාසීන් එක්ව ලහි ලහියේ ඉනිමකක් සාදනු ලැබුවා. ඉනිමග දිගේ පළමුවෙන් පහළට පැමිණියේ විහාරාධිපති හිමියන්. ඉන්පසු නියෝජ්‍ය කතානායකවරයා. පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පත්‍රිණ මහතාට ඉනිමකර නැගීමට අවශ්‍ය වූයේ නැහැ. ඒ අක්‍රියව තිබූ දොඹකරය යලි ක්‍රියාත්මක වීම හේතුවෙන්. දන්තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. පෞරාණික වටිනාකමක් සහිත කඩු දෙකක් පසුගියදා වැලිමඩ මිරහවත්ත ගුරු කඳුරු ප්‍රදේශයේ ඇල මාර්ගයක් සකස් කිරීමේදී ගොවීන් පිරිසකට හමු වී තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම කඩු දෙක සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගෙන ඇති පවුලවල විවාහක දූ දරුවන් ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක නිරත වුණේ තමන්ට අයිති ඉඩම් ජලාශ ඉදිකිරීම සඳහා රජයට පවරාගෙන ඇතයි පවසමින්. පුත්තලම වනාතවිල්ලුව වෙදතමුණේ කාඩු ප්‍රදේශයේ කඩුලාන රක්ෂිතයක අකර පහක පමණ කොටසක් කපා විනාශ කරමින් සිටියේදී අත්අඩංගුවටගත් ව්‍යාපාරිකයා සහ අනෙක් පුද්ගලයා ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මාස 16 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මර්ස් වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා දකුණු කොරියාවට සංචාරක තහනමක් පැනවිය යුතු නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. දකුණු කොරියාවේ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන මර්ස් වෛරසය හේතුවෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගැන තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. මර්ස් වෛරසයේ ශරීරගත වූ තවත් රෝගීන් 4 දෙනෙකු අද සුවා ගැනුණා. ඉන් තිදෙනෙකු දකුණු කොරියානුවන් වන අතර එක් පුද්ගලයෙකු චීන ජාතිකයෙක් වන බවයි වාර්තා වන්නේ. මේ අනුව එම වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දකුණු කොරියානු බලධාරීන් පවසන්නේ ඊයේ තවත් පාසල් 500ක් වසාදැමීමට කටයුතු කළ බවයි. ඇමරිකාවද මේ වන විට මැද පෙරදිග සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන සංචාරකයන් දැඩි නිරීක්ෂණයට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. මලේසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අද උදෑසන ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර හදිසි ගොඩබැස්වීමකට ලක්
කර තිබෙනවා. බලධාරීන් පවසන්නේ යානයේ එන්ජිමේ ගින්න කටකත් බවට සැක පිට මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. එම අවස්ථාවේ MH 148 ගුවන් යානය ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන්තුරුපලෙන් ගමන් ආරම්භ කර සුළු මොහොතක් ගත වී තිබුණා. මගින් 300 දෙනෙකු රැගත් යානයේ ගමනාන්තය වූයේ මලේසියාවේ කුවාලාලම්පූර් අගනුවරයි. කෙසේ නමුත් පරීක්ෂණවලදී අනාවරණය වූයේ යානයේ එන්ජිමේ කිසිදු ගින්නක් හෝ දෝෂයක් හටගෙන නොතිබූ බවයි. රුසියානු ගුවන් නියමුවන් 25 දෙනෙකු නව ලෝක වාර්තාවක් තැබීමට සමත් වුණා. ඒ රුසියාවේ ඉස්ත්‍රා නගරයේ ඉහළ අහසේ හෙලිකොප්ටර් යානා 25ක් රටාවට අනුව පියාසර කරමින්. මේ සඳහා සහභාගී වූයේ පෞද්ගලික ගුවන් නියමුවන් වන අතර ඔවුන් ඒ සඳහා වසරක පමණ කාලයක් පුහුණු වීමවල නිරතව සිට තිබෙනවා. මෙම ව්‍යායාමයේ සඳහා කාන්තා ගුවන් නියමුවන් 2 දෙනෙකුද සහභාගී වීම විශේෂත්වයක්. දැන් ක්‍රීඩා අතරතුරු. භෞතික සම්පත් ලබා දීමෙන් පමණක් මෙරට ක්‍රීඩාව සංවර්ධනය කර නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ පසරුවේ ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක් වෙමින්. ජාත්‍යන්තර තරඟවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුව නැගීමේ උත්සවයක් ඊයේ පසරුවේ ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. එහිදී ඇගේමට ලක්ුණේ පසුගියදා චීනයේ පැවති ආසියානු මල්ල ක්‍රීඩා තරඟාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගත් එල්.ඒ. නිමාලි, පසුගිය වසරේ චීන තායිපේහි පැවති ආසියානු කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරඟාවලියේ පදක්කම් දිනාගත් හිමා ශේෂාන්, කෞශල්‍යා මදුෂානි සහ විදුෂා ලක්ෂානි. ඊට අමතරව 2013 වසරේ මැලේසියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයේ වරිසලීමේ තරඟාවලියේ පදක්කම් දිනු අයිසී දිසානායක ඩී.කේ. පළඟසිංහ සහ සංගීත් විජේසූරිය යන ක්‍රීඩකින්ද මෙහිදී ඇගේමට ලක්ුණා. මීට අමතරව මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන්ටද මුදල් ත්‍යාග පිරිනමන්නට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගත්තා. මෙහිදී අදහස් දක්වූ ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික සංවර්ධනය ඔවුන්ගේ ජයග්‍රහණ සඳහා බෙහෙවින් ඉවහල් වන බවයි. භෞතික සම්පත් ලබා දීමට වඩා මගේ පෞද්ගලික මතය තමයි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුව, ඒගොල්ලන් හඳුනා ගැනීම, ඒගොල්ලන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම, ඒගොල්ලන්ගේ මානසිකත්වය හරියට හැදීම අත්‍යවශ්‍ය බව. ඉතින් මෙතන අඩුපාඩුකම් ගොඩක් තිබෙනවා. බලාත් මට්ටමේ ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහජ හැකියාවන් උපමට්ටම් කිරීමට යම්කිසි ප්‍රශ්න තිබෙනවා. අපි මේවා පිළිගත යුතුයි. සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර 3 දින ක්‍රිකට් තරගයේ 2 වන දිනය අදයි. මේ තරගයේ පැවැත්වෙන්නේ කොළඹ කෝල්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. අද දිනේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 241ක් රැස් කළා. අගන ඉනිම ක්‍රීඩා කළ කෞෂාල් සිල්වා ලකුණු 101යි, පුල් තරංග ලකුණු 35ක් රැස් කළා. ජෙහන් මුබාරක් ලකුණු 28යි. පන්දු යෙවීමේදී සුල්ෆිකර් බාබ කඩලු 6ක් බිඳහෙළුවා. ඊට අමතරව යශ්වීර් ෂා කඩලු 2ක් දවා ගත්තා. අද දිනේට තරගය නතර කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය එක් කඩුල්ලක් දැවී ලකුණු 27ක් ලබාගෙන සිටියා. ෂාන් මෂූර් නොදිවි ලකුණු 15යි. පන්දු යැවීමේදී නිසල තාරක එක් කඩුල්ලක් විඳහෙළුවා. මෙම තරගයේ පළමුවෙන් පන්දුර පහර දුන් පාකිස්තානය සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 247ක් රැස් කළා. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිරාගේ පළමු ඉනිමට වඩා ලකුණු 33ක් ඉදිරියෙන් සිටිනවා. සූදානම් හිරු රාත්‍රී 9:30 සමුගන්නට. පැත්තක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය 90 තිරේ දෙස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හෙට හිරු රාත්‍රී 7:00 යලි පුන ගැසෙමු. සුබ රාත්‍රියක්.